to my cozy kitchen. අද මම පෙන්වන්න හරිම ලේසි රෙසිපි එකක් මේක eggs වලින් හදාගන්න රෙසිපි එකක් හරිම සිම්පල් ඉක්මනට හදාගන්න පුළුවන් ගෙදර තියෙන ද්‍රව්‍ය ටිකක් මම එකතු කරලා තමයි හදාගන්න තියෙන්නේ ඒ වගේම උගන්වන්න බ්‍රෙක්ෆාස්ට් එකක් විදියට හරි පොඩි වැඩකින් අකවොත් හරි මේක ටක් ගාලා හදාගෙන කන්න පුළුවන් දෙයක් අපි බලමු මේකට මොනවද ඕනි කරන්න කියලා බාගෙට තඹගත්ත අලගිරි දෙක තුනක් බේකන් ටිකක් හීනියට කපාගත්ත ලූණු හීනියට කපාගත්ත මිරිස් කරල් දෙක තුන හීනියට කපාගත්ත තක්කාලි ටිකක් එවැගේම චීස් ටිකක් ලුණු ගම්මිරිස් ඉතින් මෙන්න මේ දේවල් තමයි ඕනි වෙන්නේ මේ දේවල් අපිට මුල්තනියෙන් හොයාගන්න පුළුවන් දේවල් ටිකක් ඉතින් අපි ඉක්මනට මේ යමු කොහොමද මේක හදන්නේ කියලා බලන්න එන මේ පැත්ත මම pan එක රත් කරලා තියලා මුලින්ම මේකට බේකන් ටික එකතු කරගන්නවා बेकन हदा अब वेम आई दाने बेकन वाले आई तीन मिता ए आई दिन समा मेक अभी हदागा बेकन खाना कमी तक फुलवागल कमी चिकन ना चिकन हीन खपागे मे विधेयर दागे हदागा දැන් මේ බේකන් ටික මේ විදිහට ගෝල් කලයකට ඇවිල්ලා තියෙන්නේ මම මේක pan එකෙන් එළියට ගන්නවා දැන් මම මේකට අපි තඹගත්ත බාගෙට තඹගත්ත අල ටික එකතු කරගන්නවා. ඔයගලන්ට පුළුවන් අල ටික තඹ ගන්න නැතුව හොඳට පීල් කරලා පොඩියට කපාගෙන මේ තෙල් එකෙන්ම ෆ්‍රයි කරගන්නත් ඒකට පුංචි වෙලාවක් යනවා. එහෙම නැත්නම් ඔයගලන්ට වෙනම බාගෙට තඹගෙන මේක ෆ්‍රයි කරන්න දාන්නත් පුළුවන්. थर्मोमीटर लून सॉल्ट गंभीर सॉल्ट කෑම හරි මලේසින් හදාගන්න පුළුවන් කෑම මේක පීසාවක් වෙන්න පුළුවන් ඔම්ලට් එකක් වෙන්න පුළුවන් පොටට ඔම්ලට් එකක් එහෙම නැත්නම් පොටට පීසාවක් ඒ විදිහට අපි නම් ගන්න පුළුවන් ඉතින්
අපිට පුංචි බඩගින්න කාප වෙලාවකට අගලක සිරගිල තියෙන දේවල් ටික එකතු කරගෙන හදාගන්න පුළුවන් රසම රස ස්නැක් එකක් එහෙම නැත්නම් බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කෑමක්. ඉතින් ඔන්න අද දවසේදීත් ඔන්න රසම රස කෑම එකක් මම ඔයාලට අරගෙන ආවා. ඉතින් ලබන සතියෙදිත් මම එනවා මේ වගේම රසම රස කෑම එකක් අරගෙන කෝසි කිචන් වලට. එතකෝ බයි.